ඔයාලා හැමෝම සාදරෙන් පිළිගන්නවා පික්චර් බසාරේ YouTube channel එකට. ඔන්න අපි අද ඔයාලවෙනුවෙන් අරගෙන ආවේ ගොඩාක් ලස්සන මූවි එකක්. මේකේ නම තමයි පටි පට්නි ඕර් වෝ කියලා කියන්නේ. මේකේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ බොලිවුඩේ යෞවන පරපුරේ ඉන්න අති දක්ෂ ඒ වගේම ගොඩක් කඩවසම් නළුවෙක් වන කාර්තික් ආර්යන්. කාර්තික් ආර්යන් සමගින් ප්‍රධාන කාන්තා චරිත නිරූපණය කරන්නේ සුරූපී භූමි පඩ්නේකර් සහ අනන්‍යා පාණ්ඩේ විසින්. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ තුන්කොන් ආදරයක්. සැමියා බිරිඳ පෙම්වතා පෙම්වතිය මේ සම්බන්ධතාවලට පදනම වෙන්නේ ආදරය. ජීවිතයේ ඒකාකාරීව ගලාගෙන යනකොට කාලයත් එක්ක අපිට අනිත් අයගේ අඩුපාඩු පේන්න පුළුවන්. තමන්ට හැබෑවටම ලැබෙන්න ඕනි සතුට මේකවද කියලා හිතෙන්නත් පුළුවන්. සැමියයි බිරිඳයි ආදරයෙන් ඉන්නකොට ඒ දෙන්න අතරට තවත් කෙනෙක් ආවොත්? එහෙම වුණොත් ඒ දෙන්නගේ විවාහ ජීවිතයට මොකක් වෙයිද? ඒ ගැන දැනගන්න නම් මේ කතාව බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. කතාවට යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු කතාව බලන්න. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ පොලිස් ජීප් එකකින් එළියට පැනගන්න කොල්ලෙක්ව. එයාගේ නම අභිනව්. හැමෝම අභිනව්ට ආදරයට කතා කරන්නේ චින්ටු කියලා. මේ වෙලාවේ චින්ටු ඉන්නේ ජීප් එකෙන් පැනලා පාර දිගේ දුවන ගමන්. චින්ටු මේ වෙලාවේ ඉන්නේ ලක්නව් වල. චින්ටු පොලිසියෙන් අරගෙන යන්නේ ඇයි? එතකොට එයා ජීප් එකෙන් පැනලා බේරෙන්න දුවන්නේ ඇයි? මේ දේවල් දැනගන්න අපි යමු මාස දෙකක් අතීතයට. මාස දෙකකට කලින් චින්ටු ඉඳලා තියෙන්නේ කාන්පූර් වල. චින්ටුගේ හොඳම යාළුවගේ නම ෆහීම්. මේ දෙන්නම එකම කොලෙජ් එකක තමයි ඉගෙන ගන්න. මේ වෙද්දි එයාලා කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් එක ඉවර කරලා ඉන්නේ. එක්සෑම් ඉවර හින්දා යාළ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා. ඒත් චින්ටුට ට්‍රිප් එක යන්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි චින්ටුගේ ගෙදරින් එයාට විවාහ යෝජනාවක් ගේනවා. ඉතින් චින්ටුට සිද්ධ වෙනවා පවුලයත් එක්ක මනමාලියෝ බලන්න යන්න. දැන් අපිට පෙන්වන්නේ චින්ටු මනමාලියෝ බලන්න යන දර්ශනයක්. මනමාලිගේ නම තමයි වේදිකා. චින්ටු පවුලයත් එක්ක වේදිකාගේ ගෙදරට යනවා. ඊට පස්සේ චින්ටුයත් එක්ක කතා කරමින් ඉන්නවා. චින්ටු හා වේදිකා දෙන්න කතා කරමින් ඉන්නකොට වේදිකා එයාගේ ගෙවල් ළඟ පාර තියෙන ට්‍රැෆික් එකක් චින්ටුට පෙන්වනවා. ට්‍රැෆික් එක චින්ටුට පෙන්නපු වේදිකා කියනවා මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ් දන්නවා අද මාව බලන්න මනමාලෙක් එනවා කියලා. ඒ නිසා එයා එයාගේ බයික් එක පාර මැද්දේ දාලා ගියා කියලා. ඒ හින්දා තමයි ඔහොම ට්‍රැෆික් එකක් ඇති වෙලා තියෙන්නේ කියලා වේදිකා කියනවා. ඒ වගේම වේදිකා කියනවා මට ලව් මැරේජ් එකක් සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම ප්‍රපෝසල් එකක් බැලුවේ කියලා. මේ විදිහට වේදිකා හා චින්ටු දෙන්න ගොඩක් දේවල් කතා කරනවා. ගොඩක් දේවල් කතා කරමින් ඉඳලා අවසානයේදී මේ දෙන්න තීරණය කරනවා විවාහ වෙන්න ඕනි කියලා. මොකද ඒ වෙද්දී ඒ දෙන්නගෙම හිතවල එකිනෙකා ගැන කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. ඒ බව දැනගත්තාම මෙයාලගේ ගෙවල් වල අයත් ගොඩක් සතුට වෙනවා. ඊට පස්සේ මේ දෙන්න තීරණය කරනවා ඉක්මනින්ම විවාහ වෙන්න ඕනි කියලා. ඔන්න අද තමයි ඒ දෙන්නගේ වෙඩින් එක තියෙන දවස. හැබැයි වෙඩින් එක දවස වුණත් චින්ටු ඉන්නේ සතුටකින් නෙවෙයි. එයා ඉන්නේ අවුලෙන් වගේ. ඒක දකිනවා ෆහීම්. ෆහීම් චින්ටුව පැත්තකට එක්කගෙන ගිහිල්ලා අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට චින්ටු ෆහීම්ට කියනවා මට අද හවස ඉඳන්ම නේහව ගොඩක් මතක් වෙනවා කියලා. නේහ කියලා කියන්නේ චින්ටුගේ කලින් පෙම්වතිය. ඒ වෙලාවේ ෆහීම් තරහින් අහනවා හේතුවක්වත් නැතුව ඔයාව දාලා ගිය කෙල්ල ගැනයි තාමත් හිතන්නේ කියලා. ෆහීම් චින්ටුට හොඳටම බනිනවා ඒ ගැන කියලා. ඊට පස්සේ ආ චින්ටුට කියනවා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න එතකොට ওই දේවල් අමතක වෙලා යයි කියලා. ඊට පස්සේ ෆහීම් චින්ටුව කසාද මණ්ඩපයට යවනවා. ඊට පස්සේ චින්ටු හා වේදිකා දෙන්නගේ විවාහය ගොඩක් හොඳින් සිද්ධ වෙනවා. විවාහයෙන් පස්සේ ඒ දෙන්න වෙනම ගෙදරක යනවා පදිංචියට. චින්ටු වැඩ කරන්නේ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ. ඒ වගේම වේදිකා ගුරුවරියක් විදිහට තමයි වැඩ කරන්නේ. මේ දෙන්න අලුත් ජීවිතය ගොඩක් සතුටින් ආරම්භ කරනවා. ඒ දෙන්න ගොඩක් ආදරෙන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා. කාලය ටිකෙන් ටික ගත වෙනවා. මුලින් හරිම රොමෑන්ටික් ලයිෆ් එකක් ගත කරත් ටික දවසක් යනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. කාලය ඒ විදිහට ටික ටික ගත වෙනවා. දැන් වේදිකාට ඕනේ දිල්ලිය පදිංචියට යන්න. ඒත් ඒකට චින්ටු කැමති වෙන්නේ නැහැ. ඉතින් හැමදාම මේ මාතෘකාව ගැන කතා කරද්දී ඒ දෙන්න රණ්ඩු වෙනවා. එදත් සුපුරුදු පරිදි මේ දෙන්න දිල්ලි ප්‍රශ්න ගැන වාද විවාද කරමින් ඉන්නේ. චින්ටුගේ හොඳම යාළුවා වන ෆහීම්ව මුණගැහෙන්න චින්ටු හැමදාම යනවා. චින්ටු ෆහීම්ට මේ ප්‍රශ්න ගැන කියනවා. ඒ වෙලාවේ චින්ටු ෆහීම්ට කියනවා වේදිකා මට ඇත්තටම ආදරය කරන්නේ නැතුව ඇති, මට ඇත්තටම ආදරය කරන්නේ නැති නේහ වෙන්නේ නැති කියලා. හැබැයි ඒ දිහා ඇහුවාම ෆහීම්ට හොඳටම තරහ යනවා. ෆහීම් චින්ටුට බැනලා කියනවා ෆැන්ටසි එකේ රියැලිටි එකේ වෙනස තේරුම් ගන්න කියලා.
ඒ විදිහට චින්ටුට හොඳටම බැනපු ෆහීම් එතනින් යනවා. ඊළඟ දවසට උදා වෙනවා. ෆහීම් වැඩට යනවා. ටික වෙලාවකට පස්සේ ඔෆිස් එකෙන් එළියට එනවා. ෆහීම් එළියට ආපු වෙලාවේ එයා ළඟට එන කෙල්ලෙක් අහනවා ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තියෙන්නේ කොහෙද කියලා. ඉතින් ෆහීම් මේ කෙල්ලට ඒ ඔෆිස් එක තියෙන තැන පෙන්වනවා. ඒ කෙල්ල ඇහුවේ චින්ටු වැඩ කරන ඔෆිස් එක ගැනනේ. ඉතින් ඒ ගැන කියන්න ෆහීම් චින්ටුට කෝල් කරනවා. ඒ චින්ටු ෆහීම් කියන දේ අහන්න සූදානම් නැහැ. චින්ටු යාට කියනවා ඔෆිස් වෙලාවේ වැඩ කරපන් කියලා. ඊට පස්සේ චින්ටු මුකුත් මහන්නේ නැතුව කෝල් එක කට් කරලා දානවා. ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හොයාගෙන ආපු කෙල්ලගෙනම තපස්සයා. තපස්සයා ඔෆිස් එකට ඇවිල්ලා ඔෆිස් එකේ බොස්ව හම්බ වෙනවා. ඊට පස්සේ බොස් කියනවා චින්ටුගේ කැබින් එකට යන්න කියලා. ඔන්න ඊට පස්සේ තපස්සයා චින්ටුගේ කැබින් එක හොයාගෙන යනවා. ඇතුළට යන්න කලින් තපස්සයා දොරට තට්ටු කරනවා. ඊට පස්සේ තපස්සයා ඇතුළට එනවා. චින්ටු ඉන්නේ වැඩ කරමින්. චින්ටු හිතන්නේ මේ ඇවිත් ඉන්නේ ඔෆිස් එකේ සේවකයෙක් කියලා. ඉතින් චින්ටු කියනවා ෆයිල් ටික මේසෙ උඩින් තියලා ෆෑන් එක වැඩි කරලා ටී එකක් ඕඩර් කරන්න කියලා. චින්ටු මේ දේවල් කියන්නේ තපස්සේ ඔෆිස් එකේ සේවකයෙක් කියලා හිතාගෙන. හැබැයි එතනට ආපු කෙනා ළඟින් අමුතු සුවඳක් එන හින්දා ඒ කවුද කියලා බලන්න චින්ටු ඔළුව උස්සලා බලනවා. ඔන්න එතකොට තමයි චින්ටුට තේරෙන්නේ මේ ඇවිත් ඉන්නේ ඔෆිස් එකේ වැඩ කරන සේවකයෙක් නෙවෙයි කියලා. ඉතින් තපස්සයව දැක්කාම චින්ටු ෂොක් වෙනවා. ඊට පස්සේ තපස්සයා චින්ටුට යව අඳුන්වලා දෙනවා. ඊට පස්සේ තපස්සයා එතනින් වාඩි වෙලා කියනවා මම ආවේ ඉඩමක් ගැන විස්තර හොයාගන්න කියලා. එහෙම කියලා තපස්සයා එයාගේ විස්තර ටික කියාගෙන යනවා. තපස්සයාව දැකපු පළවෙනි මොහොතෙම චින්ටුගේ හිතේ එයාගෙන කැමැත්තක් ඇති වෙනවා. තපස්සයා ගොඩක් ලස්සන ගැණු ළමෙක්ින්ද චින්ටු එයාගේ ලස්සනට වශී වෙලා වගේ එයාගේ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මම හෙට ඉඩමක් බලන්න එන්නම් කියලා තපස්සයා මෙතනින් යනවා. දැන් අපිට පෙන්වන්නේ වේදිකා යාගේ පාසලේ උගන්වමින් ඉන්න දර්ශනයක්. වේදිකාගේ ක්ලාස් එකේ ඉන්නවා රාකේෂ් යාදේව් කියලා කොල්ලෙක්. එයා වේදිකාට ගොඩක් කැමැත්තෙන් තමයි ඉන්නේ. වේදිකා පාඩම උගන්වමින් ඉන්න අතරතුරේ එයා වේදිකා ගැන හිත හිත සිහින ලෝකයක් මවාගෙන ඉන්නේ. ඒක දකින වේදිකා ක්ලාස් එක ඉවරුණාට පස්සේ රාකේෂ් එළියට යන්න හදද්දී ආව නතර කරනවා. ඊට පස්සේ වේදිකා රාකේෂ්ගෙන් අහනවා ඔයා මගේ දිහා බලාගෙන මොනවද හිතන්නේ කියලා. එක්සෑම් පාස් වෙන්න නම් පාඩම හොඳට අහගෙන ඉන්න කියලා වේදිකා යාට බනිනවා. හැබැයි ඒකෝල්ලා නම් වේදිකා කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. අන්තිමට වේදිකා එතනින් යන්නේ ඒකෝල්ලාගේ නමත් අහගෙන. ඔන්න ඉතින් සුපුරුදු පරිදි එදා හවස වැඩ ඉවර කරලා වේදිකා හා චින්ටු දෙන්නම ගෙදරට එනවා. එදා හවස වේදිකාගේ නෑදෑවෙන මාම කෙනෙක් එහෙනවා. ඒ මාමගේ දුවගේ වෙඩින් එක ළඟ ළඟම තියෙන හින්දා ඒ වෙඩින් එකට වේදිකාටයි චින්ටුටයි ආරාධනා කරන්නයි මේ නගරේ ඉන්න අනිත් අයට ආරාධනා කරන්නයි තමයි මේ මාමා ඇවිත් තියෙන්නේ. නගරේ ඉන්න අනිත් අයට ආරාධනා කරන්න හිතාගෙන මාමාගේ දවස් දෙක තුනක් නවතින්නත් එක්ක තමයි ඇවිත් තියෙන්නේ. එයා එහෙම කරන්නේ එයාට වේදිකාලයේ ගෙදර ඉඳන් අනිත් අයට ආරාධනා කරන්න යන එක පහසු හින්දා. ඒ මාමාගේ නම මණි. රෑ කෑම කන ගමන් මණි මාමා මෙයාලට කියනවා එයාගේ දුව බඳින්න ඉන්න කොල්ලා දිල්ලිවල බිස්නස් කරනවා කියලා. ඒක ඇහුවට පස්සේ වේදිකාට ආයෙමත් දිල්ලිය මතක් වෙනවා. ඉතින් එයා ආයෙමත් දිල්ලි ප්‍රශ්නේ ඇදලා අරගෙන චින්ටුත් එක්ක රණ්ඩු කරන්න තමයි හදන්නේ. වේදිකා තරහෙන් ඉන්න හින්දා එයාව ෂේප් කරගන්න හිතාගෙන චින්ටු හදන්නේ එයාත් එක්ක ටිකක් රොමෑන්ටික් වෙන්න. ඒ දෙන්න ටිකක් ලං වෙන්න හදනකොටම ගෙදර තිබ්බ කෑම ඔක්කොම කාපු මණි මාමා කෑම දිරවන්න බෙහෙතක් ගෙනත් දෙන්න කියලා කෑ ගහනවා. ඉතින් වේදිකාට සිද්ධ වෙනවා එයාට බෙහෙතක් ගිහින් දෙන්න. ඒ නිසා චින්ටුට එයා බලාපොරොත්තු වෙච්ච විදිහට රාත්‍රිය ගත කරගන්න බැරි වෙනවා. ඒ නිසා චින්ටු ඉන්නේ අවුලෙන්. ඊළඟ දවසේ සුපුරුදු පරිදි චින්ටු වැඩට යනවා. දැන් එයා බලාගෙන ඉන්නේ ඉඩම් බලන්න යන තපස්සයා එනකම්. ටික වෙලාවකින් තපස්සයා ත්‍රිරෝද රථයක එනවා. ඒ ත්‍රිරෝද රථයේ ඩ්‍රයිවර් තපස්සයාගෙන් වැඩිපුර සල්ලි ඉල්ලනවා. ඒක දැකපු චින්ටු ඒ ඩ්‍රයිවර්ට හොඳටම බනිනවා. ඒක දැකපු තපස්සයා හදන්නේ චින්ටුව සම්සුන් කරන්න. තපස්සයා චින්ටුට කතා කරන්නේ අනුභව කියලා. එතකොට චින්ටු තරහින් කියනවා මගේ නම අනුභව නෙවෙයි අභිනව කියලා. ඊට පස්සේ චින්ටු තපස්සයත් එක්ක ඉඩම් බලන්න යනවා. ඉඩම බලන්න ගියාට පස්සේ තපස්සයාට කියනවා මේ ඉඩම මට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් චින්ටු කියනවා මේ සතිය ඇතුළතදී මම ඔයාලට අනිත් ඉඩම් ටිකත් පෙන්වන්නම් කියලා. ඔන්න ඊළඟ දවසේ උදේ චින්ටු වැඩට යන්න ලෑස්ති වෙමින් ඉන්නේ. එයා ෂර්ට් එකක් තෝරමින් ඉන්නවා. ඒ වෙලාවේ වේදිකා එයාගේ පන්තියේ ඉන්න රාකේෂ් ගැන චින්ටුට කියනවා. ඒ චින්ටු ඒ දේවල් අහගෙනවත් ඉන්නේ නැහැ. වේදිකා කියන දේවල් වලටවත් සවන් නොදී චින්ටු කරන්නේ යාට තියෙන ලස්සනම ෂර්ට් එක තෝරගන්න එක. මොකද චින්ටුට ඕනි තපස්සයාව හම්බ වෙන්නේ නැන හින්දා තියෙන ලස්සනම ඇඳුම ඇඳගෙන යන්න. ඔන්න ඊට පස්සේ චින්ටු තපස්සයාත් එක්ක ඉඩම් බලන්න යනවා.
අද ඉඩමත් බලපු තපස්සේ ඒකට කැමති වෙන්නෙත් නැහැ. එයා චින්ටුට කියනවා මම බැලුවේ මගේ බිස්නස් වලට මෙහෙන් ඉඩම් හොයන එක නතර කරලා දාන්න කියලා. ඉතින් චින්ටු අහනවා ඇයි ඔයා ඒ වැඩේ නතර කරලා දාන්න හදන්නේ කියලා. එතකොට තපස්සා කියනවා මෙහෙ ඉන්න කිසිම කෙනෙක්ව මං අඳුරන්නෙත් නැහැ. ඒ වගේම මෙහෙ ඉන්න මට මුකුත් හේතුවකුත් නැහැ නේ කියලා. එතකොට චින්ටු එකපාරටම කියනවා හේතුවකට නම් මේ මං ඉන්නේ කියලා. ඒ වගේම ඔයාට මෙහෙ ඉන්න තවත් හේතු මං හොයලා දෙන්නම් කියලා චින්ටු කියනවා. දැන් චින්ටු හදන්නේ තපස්සට මේ කාන්පූර් නගරය පෙන්වන්න එක්කගෙන යන්න. ඊට පස්සේ චින්ටු තපස්සටේ නගරය පෙන්වන්න යාව එක්කගෙන යනවා. ඒ දෙන්න හරිම සතුටින් තමයි නගරේ හැමතැනම බලන්න යන්නේ. චින්ටු තපස්සට නගරේ පෙන්වන ගමන් එයාට පුංචි කාලේ සිද්ධ වෙච්ච දේවලුත් තපස්සයක කියනවා. ඒ දේවල් කියන ගමන් චින්ටු හොඳටම හිනා වෙනවා. එතකොට තපස්සයා කියනවා ඔයාගේ හිනාව හරිම කියුට්, හැබැයි ඒ හිනාව ඔයාගේ රැවුල ඇස්සේ හැංගෙනවා කියලා. දැන් තපස්සටත් ඕනේ චින්ටුට ලඟ වෙන්න. ඉතින් එයා චින්ටුගෙන් අහනවා මට ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්ද කියලා. ඔන්න ඊට පස්සේ එදා ඉඳන් තපස්සයා හා චින්ටු දෙන්න යාළුවෝ බවට පත් වෙනවා. තපස්ස ගැන හැමදේම චින්ටු ෆහීම් එක්ක කියනවා. එයා තපස්සෙත් එක්ක ඇවිදින්න ගිය තැන් පවා එයා කියනවා. ෆහීම් එක්ක කියනවා විතරක් නෙවෙයි, ගෙදර ආවට පස්සේ චින්ටු කරන්නේ තපස්ස ගැනම හිත හිත ඉන්න එක. චින්ටුට දැන් වේදිකා ගැන කිසිම ගාණක් නැහැ. ඔන්න ඊළඟ දවසෙත් සුපුරුදු පරිදි චින්ටු ඔෆිස් එකට යනවා. චින්ටු ඔෆිස් එකට ගිය වෙලාවෙ යාගේ බොස් එයාට කතා කරනවා. කතා කරලා අහනවා ඔයාට වැඩ වැඩි නම් තපස්සගේ වැඩේම ෆහීම්ට බාර දෙන්නද කියලා. ඒ වෙලාවේ චින්ටු කියනවා නෑ සර් මට ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා යාගේ කැබින් එකට එනවා. මේ වෙද්දි තපස්ස චින්ටුගේ කැබින් එකට ඇවිත්. ඒ වෙලාවේ තපස්ස චින්ටුගෙන් අහනවා ඔයා මැරි කරපු කෙනෙක් කියලා ඇයි මට කිව්වේ නැත්තේ කියලා. ඇත්තටම චින්ටු එක තපස්සට කිව්වේ නැත්තේ හිතාමතාමයි. තපස්ස මේක දැනගත්තේ කොහොමද කියලා චින්ටු බය වෙනවා. චින්ටු කොච්චර බය වුණාද කියලා කියනවනම් එයාගේ අතත් ලාච්චුවට අහුවෙනවා. ඉඩම වැඩේ ඉවරුනහම මට ඔයාගේ වයිෆ්ව අඳුනලා දෙන්න කියලා චින්ටුට කියපු තපස්ස එතනින් යනවා. මේ සිද්ධිය හින්දා චින්ටු ඉන්නේ ගොඩක් අවුලෙන්. එයා අවුලෙන්ම තමයි ගෙදර ඉන්නේ. චින්ටු ගෙදර ආපු ගමන්ම මණී අංකලියාව කතාවට අල්ලගන්නවා. මණී අංකල් දැකලා තියෙනවා චින්ටු තපස්සෙත් එක්ක ඇවිදින්න යන හැටි. ඉතින් මණී අංකල් චින්ටුගෙන් ඊය ගැන අහනවා. එතකොට චින්ටු කියනවා ඒක ඔෆිස් එකේ වැඩක් කියලා. දැන් චින්ටුට ඕනේ තපස්සට වේදිකාව අඳුන්වලා දෙන්න. ඉතින් චින්ටු ෂේප් එකේ වේදිකාගෙන් අහනවා අපි එළියට යමුද කියලා. ඒත් වේදිකා නම් ඒකට කැමති වෙන්නේ නැහැ. වේදිකා කියනවා මට ගොඩක් වැඩ තියෙනවා කියලා. ඒ වගේම එයා සුපුරුදු පරිදි මේ කතාවේ අන්තිමට දිල්ලිය ඇදලා ගන්නවා. ඒ හින්දා ඉතින් චින්ටුගේ ප්ලෑන් එක අවුල් වෙනවා. ඊළඟ දවසේ ඔෆිස් යන චින්ටු එයාගේ ප්‍රශ්න ඔක්කොම ෆහීම් එක කියනවා. මේ වෙලාවේ චින්ටු ෆහීම්ට බණිමින් කියනවා මගේ සතුට නැති කරේ උඹයි මගේ අම්මයි තාත්තයි කියලා. ওই තුන්දෙනා තමයි මට කොහෙවත් යන කෙල්ලෙක්ව හොයලා දීලා කසාදයක් බන්දල දුන්නේ කියලා එයා කියනවා. ෆහීම්ට බණිමින්ම චින්ටු කියනවා අපේ සතුට තියෙන්නේ අපේ ළඟමයි, මට තවත් ඉවසන්න බෑ කියලා. ඊට පස්සේ චින්ටු තපස්සය නතර වෙලා ඉන්න හොටෙල් එකට යනවා. ඊට පස්සේ චින්ටු තපස්සයව හම්බ වෙලා කියනවා ඔයා එදා වේදිකා ගැන අහද්දි මං වාට මුකුත් කිව්වේ නෑ නේද? ඒකට හේතුව තමයි වේදිකාට අනියම් සම්බන්ධයක් තියෙන නිසා කියලා චින්ටු කියනවා. වේදිකාගේ මේ අනියම් සම්බන්ධතාවයේ හින්ද මං ගොඩක් දුකින් ඉන්නේ. අපේ නම්බුව නැති වෙන හින්දායි මම මේ ගැන කාටවත් කියන්නේ නැත්තේ කියලා චින්ටු තපස්සට කියනවා. ඒ නිසා ආයමත් මගේ බිරිඳ ගැන අහන්න එපා කියලා චින්ටු බොරුවට දුක්බර මූණක් මවාගෙන තපස්සට කියනවා. ඒ විදිහට තපස්සට බොරු කියපු චින්ටු එතනින් යන්න හදනකොටම පූල් එක ළඟ වාඩි වෙලා ඉන්න ළමෙක්ගේ ඇඟේ හැප්පිලා චින්ටු පූල් එකට වැටෙනවා. ඒ නිසා චින්ටුට හීතලක් හැදෙනවා. ඉතින් තපස්සට සිද්ධ වෙනවා එයාගේ හොටෙල් රූම් එකට චින්ටු එක්කගෙන එන්න. මේ වෙලාවේ තපස්ස චින්ටුගෙන් අහනවා වේදිකාගේ බොයෆ්‍රෙන්ඩ්ගේ නම මොකද්ද කියලා. මේ වෙලාවේ චින්ටුට මතක් වෙනවා වේදිකා රාකේෂ් කියලා කෙනෙක්ගෙන එයාට කිව්වා කියලා. ඉතින් චින්ටු තපස්සට කියනවා වේදිකාගේ බොයෆ්‍රෙන්ඩ්ගේ නම රාකේෂ් කියලා. ඒ වෙලාවේ තපස්ස චින්ටුගෙන් අහනවා එහෙනම් ඇයිවා වේදිකාව අතාරින්නේ නැත්තේ කියලා. එතකොට චින්ටු කියනවා රාකේෂ්ට තාම හරියට ජොබ් එකක් නැහැ, ඒ නිසයි මං වේදිකාව අතාරින්නේ නැත්තේ කියලා. වේදිකාගේ මේ ප්‍රශ්නේ හින්ද මං ගොඩක් දුකින් ඉන්නේ කියලා චින්ටු කියනවා. ඉතින් තපස්ස එයාව සනසවන්න හිතාගෙන යාගේ අතින් අල්ලනවා. චින්ටු මැරි කරලා කියලා දැනගත්තාම තපස්ස එයාව මග අරින්න නැහැදිවේ. ඒ නිසා තමයි චින්ටු මේ විදිහට වේදිකා ගැන බොරුවක් කිව්වේ. තපස්ස හිතන්නේ චින්ටු ඇත්තටම දුකින් ඉන්නවා කියලා. ඉතින් තපස්සයා දවසින් දවස චින්ටුට ලං වෙනවා. තපස්සයා හා චින්ටු දෙන්න ගොඩක් තැන්වල ඇවිදින්න යනවා, ගොඩක් විනෝද වෙනවා. මේ දෙන්න දැන් එකටම තමයි කාලය ගත කරන්නේ. චින්ටු තපස්සයට තෑගිත් අරන් දෙනවා. හැබැයි චින්ටු තපස්සයට තෑගි ගන්නකොට වේදිකාව අමතක කරන්නේත් නැහැ.
දවසක් චින්ටු වේදිකත් එක්ක හොටෙල් එකකට යනවා. එතනදී හෝටලේ වැඩ කරන කෙනෙක් චින්ටුගෙන් අහන්න හදන්නේ වෙනද එන තපස් වෙන ඕන නෙවෙයි නේද මේ කියලා. හැබැයි ඒක දැනගත්ත චින්ටු ඒ සේවකයා කකුල පාගනවා. ඉතින් මේ සේවකයා තපස්ස ගැන කිසිම දෙයක් වේදිකා ඉස්සරහා කියන්නේ නැහැ. චින්ටු තපස්සගේ නම්බර් එක ෆෝන් එකේ සේව් කරගන්නේ රපන් සිං කියලා. චින්ටු පිරිමි නමකින් තපස්සගේ නම්බර් එක සේව් කරගන්නේ වේදිකාට ඒකෙන සැකහිතේ කියලා. ඊට පස්සේ චින්ටු තපස්සත් එක්ක මැසේජ් කරන්නත් පටන් ගන්නවා. මේ විදිහට කාලය ගත වෙනවා. එක දවසක් චින්ටු එනකන් තපස්ස බලාගෙන ඉන්නකොට ඒක ෆහීම් දකිනවා. ඊට පස්සේ ෆහීම් තපස්සව එයාගේ කැබින් එකට එක්කගෙන යනවා. ඊට පස්සේ දෙන කතා කරමින් ඉන්නවා. ඒ වෙලාවේ තපස්ස චින්ටු වේදිකා ගැන එයත් එක්ක කියපු හැමදේම ෆහීම් එක කියනවා. වේදිකා ගැන චින්ටු කොච්චරනම් බොරු කියලාද කියලා ෆහීම් දැනගන්නවා. ඉතින් චින්ටු ආවට පස්සේ ෆහීම් මෙයාට හොඳටම බනිනවා. ඇයි වේදිකා ගැන තපස්සට බොරු කිව්වේ කියලා ෆහීම් අහනවා. එතකොට චින්ටු කියනවා මට තපස්ස ළඟ ඉද්දි ලොකු සතුටක් දැනෙනවා. හැබැයි මං මැරි කරා කියලා දැනගත්තට පස්සේ තපස්සේ මාව මගහරින්න උත්සාහ කරා. ඒ නිසයි මං එයාට බොරු කිව්වේ කියලා. එතකොට ෆහීම් අහනවා රාකේෂ් කියන්නේ කවුද කියලා. එතකොට චින්ටු කියනවා ඒ ගැන හිතන්න එපා, මං ඒ වෙලාවේ කිව්වේ කටට ආපු නමක් කියලා. දැන් අපිට පෙන්වන්නේ වේදිකාව. වේදිකා නිවාඩුවක් ගන්න කියලා හිතාගෙන ලීව් චිට් එක ප්‍රින්සිපල්ට දෙනවා. හැබැයි ආ ප්‍රින්සිපල්ගේ අතට දීලා තියෙන්නේ ඇත්තටම ලීව් චිට් එක නෙවෙයි, රාකේෂ් එයාගේ ෆයිල් එකක් ඇතුළට දාලා තිබුණ ලව් ලෙටර් එකක්. ඒක බලපු ප්‍රින්සිපල් මේ මොකද්ද කියලා වේදිකාගෙන් අහනවා. ඉතින් වේදිකා ඉක්මනින් මේක ගන්නවා. ඊට පස්සේ හරි ලීව් චිට් එක ප්‍රින්සිපල් අතට දීලා අත්සන් කරව ගන්නවා. ඊට පස්සේ වේදිකාගේ ලව් ලෙටර් එකත් අරගෙන රාකේෂ් ළඟට යනවා. මේක මම ප්‍රින්සිපල්ට පෙන්නුවා නම් ඔයාව මේ ස්කෝල්නුත් අස් කරලා දායි කියලා වේදිකා රාකේෂ්ට කියනවා. එහෙනම් මං ඕකට සමාව ගන්නම් කියලා කියපු රාකේෂ් වේදිකාගෙන් සමාව ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ රාකේෂ් වේදිකාට කියනවා මං ඔයාට මගේ නම්බර් එක දෙනවා කියලා මගේ යාළුවෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා. ඒ නිසා කරුණාකරලා මගේ නම්බර් එක ගන්න කියලා වේදිකාට කියනවා. ඊට පස්සේ රාකේෂ් එයාගේ යාළුවන්ට පේන්න වේදිකාට එයාගේ ෆෝන් නම්බර් එක තියෙන කාඩ් එක දෙනවා. ඒ වගේම රාකේෂ් කියනවා ඔයාට මේක වීසි කරන්න ඕනි නම් හන්දිය පහ වුණාට පස්සේ මේ කාඩ් එක වීසි කරලා දාන්න කියලා. ඉතින් රාකේෂ් පව් කියලා හිතලා වේදිකා එයාගේ කාඩ් එක ගන්නවා. ඔන්න එදා හවසත් සුපුරුදු පරිදි චින්ටු හා වේදිකා දෙන්න වැඩ ඉවර කරලා ගෙදරට එනවා. මේ වෙලාවේ තපස්සය චින්ටුට මැසේජ් එකක් දාලා කියනවා තපස්සයාගේ ගෙදරට එන්න කියලා. තපස්සයව හම්බ වෙන්න යන්න ඕන හින්දා චින්ටු වේදිකාට බොරුවක් කියනවා. චින්ටු කියනවා ෆහීම් මෙයාගේ යතුර ගිය ඇතුළට දාලා දොර ලොක් කරගෙන ඉතින් මන් ළඟ තියෙන එක්ස්ට්‍රා කී එක යාට ගිහින් දෙන්න මට යන්න ඕන කියලා. ඒ විදිහට වේදිකාට බොරුවක් කියපු චින්ටු තපස්සයා ගෙදරට යනවා. මේ අතරතුරේදී ෆහීම් එනවා වේදිකාගේ ගෙදරට. ෆහීම් ඇවිත් වේදිකාගෙන් අහනවා චින්ටු කෝ කියලා. මේ වෙලාවේ වේදිකා ෆහීම්ගෙන් අහනවා ඔයාගේ ගෙදර එක්ස්ට්‍රා කී එක අරගෙන ඔයා හෙට එන්න කියලා ඇයි මෙහෙට ආවේ කියලා. මේ වෙලාවේ ෆහීම්ට තේරෙනවා චින්ටු බොරුවක් කියලා අනිවාර්යයෙන්ම තපස්සව හම්බ වෙන්න යන්නේ නැති කියලා. මේ වෙලාවේ චින්ටුව බේර ගන්න ඕනි කියලා හිතපු ෆහීම් වේදිකාට කියනවා කලබලයට මට ඒක අමතක වුණානේ, චින්ටු මගේ ගෙදර ගිහින් දැන් මං එනකම් බලාගෙන ඉති, ඒ නිසා මං ඉක්මනින්ම යන්න ඕන කියලා ෆහීම් මෙහෙන් යනවා. ටික දුරක් ගිහින් ෆහීම් චින්ටුට කෝල් කරලා කියනවා මං උඹලයි ගෙදර ගියා කියලා. ඒ වෙලාවේ චින්ටු ඉන්නේ තපස්සයාගේ ගෙදර ස්ටූල් එකක් උඩ නැගලා හුණෙක් එළවන ගමන්. ෆහීම් මෙහෙම කිව්වට පස්සේ චින්ටු හොඳටම කලබල වෙලා ස්ටූල් එකෙන් බිමට ඇදගෙන වැටෙනවා. අද නම් මං ෂේප් කරා, හැබැයි ඊළඟ පාර නම් මං එහෙම කරන්නේ නැහැ කියලා කියපු ෆහීම් තරහින් කෝල් එක කට් කරලා දානවා. ඊළඟ දවසේ තපස්සයා චින්ටුට කෑම එකකුත් හදාගෙන යාගේ ඔෆිස් එකට එනවා. මගදී තපස්සයට ෆහීම්ව හම්බ වෙනවා. තපස්සයා ෆහීම්ටත් කතා කරගෙනම චින්ටුගේ කැබින් එකට යනවා. ඊට පස්සේ ඒ දෙන්න කෑම කනවා. මේ වෙලාවේ ෆහීම් ඔෆිස් එකෙන් එළියට යනවා. එතකොට එයා දකිනවා වේදිකත් කෑම එකකුත් අරගෙන චින්ටුව හම්බ වෙන්නේ නැහැටි. ඉතින් ෆහීම් ඉක්මනින්ම කෝල් එකක් අරගෙන චින්ටුට මේ සිද්ධිය කියනවා. ඉතින් කලබල වුණු චින්ටු තපස්සයාගේ වැඩ ටිකද බොස් බලාගනී කියලා තපස්සයාව බොස්ගේ කැබින් එකට යවනවා. හැබැයි ඒ වෙලාවේ බොස් තපස්සයාට කියනවා මං ඔයාගේ වැඩේ ගැන හෙට බලන්නම් කියලා. මේක චින්ටුට ඇහෙනවා. ඉතින් තපස්සයාගෙන් බේරෙන්න ඕනෙ හින්දා චින්ටු එයාගේ කැබින් එකෙන් එළියට පනිනවා. තපස්සයාගෙන් බේරෙන්න ඕනෙ හින්දා චින්ටු හැංගිලා ඉන්නේ උඩටට්ටුවේ තියෙන ජනේලෙන් එළියේ. ඒක දකිනවා ෆහීම්. ඉතින් ෆහීම් පහළ ඉඳන්ම චින්ටුගේ ජනේලෙ පැත්තට යනවා. මේ වෙලාවේ තපස්සයා දිගටම චින්ටුට කෝල් කරනවා. චින්ටුගේ ෆෝන් එක රින් වෙන සද්දේ තපස්සයාට ඇහෙන හින්දා චින්ටු කරන්නේ උඩටට්ටුවේ ඉඳන් ෆහීම්ට අල්ලගන්න කියලා ෆෝන් එක පහළට වීසි කරන එක.
චින්ටු ෆෝන් එක ආන්සර් කරන්නේ නැති ඉඳ තපස්සේ පහලට යනවා. එතකොට එයාට ෆහීම්ව හම්බ වෙනවා. ඉතින් එයා මේ සිදුවීම ෆහීම්ට කියනවා. එතකොට ෆහීම් තපස්සට කියනවා මට චින්ටු හම්බුනහම මං එයාට කියන්නම් ඔයාට කෝල් කරන්න කියලා. එහෙම කියපු ෆහීම් තපස්සව ෂේප් කරලා එතනින් යවනවා. එතකොටම වේදිකා චින්ටුගේ කැබින් එකට යනවා. ඉතින් චින්ටු බොරුවට වේදිකාට කියනවා එළියේ තියෙන පරවි කූඩු ටික කඩන්න තමයි මං ජනේලෙන් එළියට ගියේ කියලා. ඊට පස්සේ චින්ටු වේදිකා එක්ක කෑම කන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ෆහීම් මෙතනට ඇවිල්ලා කියනවා චින්ටු පහළ කඩේකයාගේ ෆෝන් එක දාලා ඇවිල්ලා එයාට ෆෝන් එක දෙන්න තමයි මං ආවි කියලා. ඊට පස්සේ වැඩි හොඳට ෆහීම් චින්ටුගෙන් අහනවා කැඩුණු බ්‍රෝඩ්බෑන්ඩ් වයර් එක හදාගත්තද කියලා. එතකොටම වේදිකා අහනවා මොන බ්‍රෝඩ්බෑන්ඩ් වයර් එකද කියලා. එතකොට චින්ටු කියනවා පරවි කූඩු හදලා හිඳ බ්‍රෝඩ්බෑන්ඩ් වයර් එක කැඩිලා තිබුණේ කියලා. ඒ විදිහට චින්ටුට පුළුවන් වෙනවා මේ පාරත් වේදිකාට කිසිම දෙයක් අහුවෙන්නේ නැතුව ෂේප් වෙන්න. ඔන්න ඊළඟ දවසේ චින්ටු හදන්නේ තපස්සයත් එක්ක ලන්ච් එක ගන්න එළියට යන්න. මේ වෙලාවේ වේදිකා චින්ටුට කෝල් කරලා කියනවා මං මනී අංකල්ලාගේ වෙඩින් එකට ඇඳුම් බලන්න ෂොප් එකකට යනවා. වෙලාවක් තිබුණොත් ඔයත් එන්න කියලා. එහෙම කියලා වේදිකා කෝල් එක කට් කරනවා. දැන් චින්ටු හදන්නේ තපස්සයත් එක්ක ඒ දෙන්න හැමදාම කෑම කන රෙස්ටුරන්ට් එකට යන්න. මේ වෙලාවෙ එතන චින්ටුගේ අම්මා ඉන්නවා. ඒක චින්ටු දකිනවා. ඉතින් චින්ටු කියනවා අපි අද වෙනසකටත් එක්ක වෙන තැනකට යමු කියලා. ඉතින් චින්ටු ඩ්‍රයිවර්ට කියනවා කා එක හරවන්න කියලා. එතකොටම තපස්ස කියනවා අපි එහෙනම් අද වෙන තැනකින් කෑම කමු කියලා. තපස්ස කෑම කන්න යමු කියලා කියන්නේ වේදිකා ෂොපින් කරන්න ගිය ෂොප් එක ළඟම තියෙන තැනකට. චින්ටුට මතක් වෙනවා වේදිකා ගියෙත් එතනට කියලා. ඉතින් චින්ටු තපස්සට කියනවා එතන කෑම හරිනේ අපි වෙන තැනකට යමු කියලා. ඉතින් කොහොම හරි චින්ටුට පුළුවන් වෙනවා තපස්සව ෂේප් කරගෙන කෑම කන්න වෙන තැනකට යන්න. ඇඳුම් ගන්න ගිය වේදිකා දකිනවා එයා හැමදාම ඇඳුම් ගන්න ෂොප් එකද වහලා කියලා. ඉතින් වේදිකා එතන ඉන්න කෙනෙක්ගෙන් අහනවා මේ ෂොප් එකයි වහලා තියෙන්නේ කියලා. එතකොට එතන ඉන්න කෙනෙක් කියනවා ඒ ෂොප් එක දැන් තියෙන්නේ මෙගා මෝල් එකේ කියලා. චින්ටු තපස්සත් එක්ක කෑම කන්න ගියත් මෙගා මෝල් එකට. ඉතින් වේදිකාත් මෙගා මෝල් එකට යනවා. දැන් වේදිකා ඉන්නේ ඇඳුම් තෝරන ගම. ඒ අතරතුරේදී වේදිකාට දැනගන්න ඕනි වෙනවා චින්ටුගේ කෝට් සූට් එකට ගන්න ඕනි බ්ලැක්ද බ්ලූද කියලා. ඉතින් ඒ ගැන අහන්න වේදිකා චින්ටුට කෝල් කරනවා. එතකොට චින්ටු කියනවා මොන කලයක වුණත් කමක් නැහැ කියලා. ඒක වේදිකාට තවත් මයික් එකකින් ඇහෙනවා. තමන්ට ඒකම වෙනත් මයික් එකකින් ඇහුණ හින්දා වේදිකා චින්ටුගෙන් අහනවා ඔයා කොහෙද ඉන්නේ කියලා. එතකොට චින්ටු කියනවා මං ෆහීම් එක්ක කෑම කන්න එළියට ආවා කියලා. හැබැයි වේදිකාට මේ වෙලාවේ චින්ටු ගැන පුංචි සැකයක් මතුවෙනවා. ඉතින් තමන්ට සැකයක් මතුවෙච්ච හින්දා වේදිකා කරන්නේ ෆහීම්ට කෝල් කරන එක. එයා ෆහීම්ට කෝල් කරලා කියනවා මං චින්ටුට කීපවතාවක්ම කෝල් ගත්ත එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැනි කියලා. එතකොට ෆහීම් කියනවා චින්ටු බොස් එක්ක මීටින් එකක ඉන්නේ කියලා. ඔන්න මේ වෙලාවේ වේදිකාට සැකයක් මතුවෙනවා. මොකද චින්ටුයි ෆහීමුයි කියපු දේවල් එකිනෙකට වෙනස්. මේ වෙලාවේ වේදිකාට තේරෙනවා අනිවාර්යෙන්ම චින්ටුත් ඇත්තේ මෙගා මෝල් එකේ කියලා. ඉතින් වේදිකා හැමතැනම චින්ටුව හොයනවා. අන්තිමට වේදිකා දකිනවා චින්ටු තපස්සයත් එක්ක සෙල්ලම් කරමින් ඉන්න හැටි. දැකපු ගමන්ම වේදිකාට තේරෙනවා චින්ටුට තපස්සයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් වේදිකාට ගොඩක් දුක හිතෙනවා. එයා එවලෙම ගෙදර එනවා. දැන් වේදිකා හදන්නේ යාගේ බඩු ටිකත් පැක් කරගෙන හින් යන්න. ටික වෙලාවකට පස්සේ චින්ටු ගෙදර එනවා. එතකොට වේදිකා චින්ටුට බොරුවට කියනවා මම මනී අංකල්ලාගේ වෙඩින් එකට කලින්ම යන්න හිතුවා කියලා. වේදිකා චින්ටුට තපස්ස ගැන වචනයක්වත් කියන්නෙත් නෑ, ඒ ගැන අහන්නෙත් නෑ. ඊට පස්සේ වේදිකා හෙන්න යන්න යනවා. ඊට පස්සේ චින්ටු තපස්සට කෝල් කරනවා. කෝල් කරලා කියනවා ඔයා කිව්වනේ මාව දිල්ලිය බලන්න එක්කගෙන යනවා කියලා. ඒත් ඔයා තාමත් මාව එක්කගෙන ගියේ නෑනි කියලා. ඉතින් තපස්ස චින්ටුගෙන් අහනවා එහෙනම් අපි හෙට දිල්ලි වලට යමුද කියලා. චින්ටුත් ඒකට ගොඩක් සතුටින් කැමති වෙනවා. කලින් දවසක තපස චින්ටුට කිව්වනේ ඔයාගේ කියුට් හිනාව රැවුලස්සේ හැංගිලා තියෙන කියලා. ඉතින් චින්ටු තීරණය කරනවා රැවුල කපන්න. ඔන්න ඊළඟ දවසේ චින්ටු රැවුලත් කපාගෙන තපස්සව හම්බ වෙන්න යනවා. වේදිකත් කාලෙකට ගෙදර එන්නේ නැති හින්දා චින්ටු ඉන්නේ ගොඩක් සතුටින්. දැන් චින්ටු දන්නවා එයාට නිදහසේ තපස්සෙත් එක්ක කාලය ගත කරන්න පුළුවන් කියලා. ඔන්න ඊට පස්සේ තපස්සයි චින්ටුයි දෙන්න දිල්ලි වලට යන්න පිටත් වෙනවා. මේ දෙන්න ගොඩක් සතුටින් ගොඩාක් ආදරෙන් තමයි යන්නේ. තපස්සයත් එක්ක එහෙම ඇවිදිමින් චින්ටු ගොඩාක් සතුටින් ඉද්දි වේදිකා නම් චින්ටු ගැන හිතමින් ගොඩක් දුකින් තමයි ඉන්නේ. දිල්ලි වල ඉන්න චින්ටු තපස්සයත් එක්ක ක්ලබ් එකකට ගිහිල්ලා ඩ්‍රින්ක්ස් අරගෙන ඩාන්ස් කරනවා. ඒ දෙන්න හරිම ෆන් එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඒ දෙන්න හොටල් රූම් එකකට යනවා.
තපස්ස දැන් හදන්නේ චින්ටුත් එක්ක ගොඩක් ප්‍රේමාන්විත කාලයක් ගත කරන්න. ඒත් එකපාරටම චින්ටු තපස්සගෙන් ඈත් වෙනවා. එතකොට තපස්ස කියනවා, ඔයා කරන දේවල් වලට මට ඔයා ගැන ආදරේ හිතෙනවා, ඒ වගේම ඔයා කරන්නේ නැති දේවල් වලට මට ඔයාට තවත් ආදරේ හිතෙනවා කියලා. මේ අතරදි වේදිකා යන ඔයාගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න. එයා තමයි චින්ටු වේදිකාව බලන්න ආපු දවසේ වේදිකාගේ ගියේ ඉස්සරහා බයික් එක දාලා ගිය කෙනා. ඉතින් වේදිකා අඬමින්ම එයාගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ට චින්ටු ගැන විස්තරය කියනවා. චින්ටු දිල්ලි වල ඉඳන් ආපහු ගෙදර එන්න කලින් වේදිකා ගෙදරට එනවා. මේ වෙද්දි වේදිකා ඉන්නේ එයාගේ බඩු ඔක්කොම පැක් කරගෙන. වේදිකා චින්ටුගෙන් අහනවා, ඔයාගේ වැඩ එහෙම කොහොමද, එයාගේ නම මොකද්ද කියලා. එතකොට චින්ටු කියනවා, එයාගේ නම තපස්සින් කියලා. එතකොට වේදිකා අහනවා, තපස්සින් කියලා කියන්නේ තපස්යා සින්ටද කියලා. ඒ වෙලාවේ වේදිකා කියනවා, ඔයා එකපාරක් ඇත්ත විස්තරේ මට කියලා අපි වෙන් වෙන්න ඕනි කියලා කිව්වනම් මං සතුටින් ඔයාගෙන් වෙන් වෙලා යනවනි කියලා කියනවා. ඔයා වෙන කෙනෙක් ළඟට යන්න තරම් මගෙන් ඔයාට උණු වැරද්ද මොකද්ද කියලා චින්ටුගෙන් අහනවා. ඒ වෙලාවේ චින්ටු කියනවා, මං එහෙම දෙයක් කරේ ඔයත් එක්ක ඉදි දෙනෙන කම්මැලිකම නැති කරගන්න විතරයි කියලා. චින්ටු එහෙම කෑ ගහලා කියද්දි වේදිකා එයාගෙන් අහනවා, දැන් ඔයාට සතුටක් හම්බ වුණාද කියලා. ඊට පස්සේ වේදිකා එහෙන් යන්න ගෙදරින් එළියට බහිනවා. චින්ටු එයාව වළක්වන්න උත්සාහ කරත් වේදිකා එයාගේ ගමන නතර කරන්නේ නැහැ. මේ වෙලාවේ එහෙට ෆහීම් එනවා. වේදිකා දන්නවා මේ දේවල් වලට චින්ටුට උදව් කරේ ෆහීම් කියලා. ඉතින් වේදිකා ෆහීම්ට කියනවා, අපේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ලූස් වුණා, ඒ නිසා මං සදාටම මෙහෙන් යන්න යනවා කියලා. එහෙම කියපු වේදිකා චින්ටුගෙන් සමු අරගෙන එහෙන් යන්නම යනවා. ඒ නිසා ඇතුළට දුවගෙන එන ෆහීම් චින්ටුට කියනවා, වේදිකාව නතර කරලා යාගෙන් සමාව ගන්න කියලා. මේ වෙලාවේ චින්ටු කියනවා, දැන් මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඒක විතරයි, ඇත්තටම මම වැඩකට නැති එකේ කියලා. ඒ හින්දම වෙන්න ඇති නේහත්මාව දාලා යන්න ඇත්ති කියලා චින්ටු මේ වෙලාවේ ආයෙමත් නේහවත් මෙතනට ඇදලා ගන්නවා. මේ වෙලාවේ හොඳටම තරහා ගන්න ෆහීම් චින්ටුට කියනවා, නේහ උඹව දාලා ගියේ ඒකි මාත් එක්ක එකට හිටපු හින්ද කියලා. මේ වෙලාවේ චින්ටුට හොඳටම තරහා ගිහින් උඹනම් මහා එපා කරපු එකෙක් කියලා ෆහීම්ට ගහන්න එයාගේ පස්සෙන් එළවනවා. මේ වෙලාවේ මෙතනට තපස් වෙනවා. ඒ නිසා ෆහීම් ෂේප් එකේ මාරු වෙලා එතනින් යන්න යනවා. මං අපි ගැන වේදිකාට පැහැදිලි කරලා දෙන්නම් කියලා තපස්ස වේදිකාව ගියේ හැම තැනම හොයනවා. මේ වෙලාවේ චින්ටු තපස්සට කියනවා, මං ඔයාට කියපු හැම දෙයක්ම බොරු කියලා. එතකොට තපස්ස කියනවා, ඔයා මට දැන් තමයි බොරු කියන්නේ, අනිවාර්යෙන්ම වේදිකා මේක තේරුම් ගනී කියලා. මේ වෙලාවේ රාකේෂ්ගේ ෆොටෝ එකකුත් චින්ටුට තපස්සේ පෙන්වනවා. රාකේෂ් කියලා කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා චින්ටුට මේ වෙලාවේ තමයි තේරෙන්නේ. ඉතින් මේ හැමදේම චින්ටු ෆහීම් එක කියනවා. ඒ දේවල් හැවුවට පස්සේ ෆහීම් හොඳටම හිනා වෙනවා. ඊට පස්සේ ආ චින්ටුට කියනවා, අපි හෙට උදේම වේදිකාලයේ ගෙදරට ගිහින් මේ හැම දෙයක්ම පැහැදිලි කරගමු කියලා. ඔන්න පහුවදා චින්ටු හා ෆහීම් දෙන්න වේදිකාවේ ගෙදර යනවා. වේදිකාලයේ ගෙදර ආපු චින්ටු හදන්නේ වේදිකාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි සමාව ගන්න. ඒත් ඒ වෙලාවේ වේදිකාගේ අම්මා කියනවා, අපිනේ පුතේ ඔයාගෙන් සමාව ගන්න ඕනි කියලා. එහෙම කියපු වේදිකාගේ අම්මා වේදිකා එයාලට එපු ලියුමක් චින්ටුට පෙන්වනවා. වේදිකා එක ලියලා තියෙන්නේ, මං මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක පැනලා යනවා කියලා. ඒක කියවපු චින්ටු වේදිකාගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ගේ ඔෆිස් එක හොයාගෙන යනවා. එතනට ගිහින් චින්ටු එතන ලොකු කලබලයක් ඇති කරනවා. ඒ හින්දා ඔෆිස් එකේ වැඩ කරන මිනිස්සෙක් වේදිකාගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ට කෝල් කරලා ඔයා මොකද කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ වේදිකයි එයාගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ුයි ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඉතින් වේදිකාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔෆිස් එකේ ඉන්න එයාගේ යාළුවට කියනවා චින්ටුව එළියට ඇදලා දාන්න කියලා. ඉතින් ඔෆිස් එකේ අය චින්ටුවයි ෆහීම්වයි ඔෆිස් එකෙන් එළියට ඇදලා දානවා. ඒ නිසා එතන ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. ඒ වෙලාවේ මේ රණ්ඩුව දැකලා ඒ රණ්ඩුව විසඳන්න පොලිස් ඔෆිසර් කෙනෙක් එතනට එනවා. ඉතින් බැරිවීමකින් චින්ටුගේ අතින් පහරක් ඒ පොලිස් නිලධාරියට වදිනවා. ඉතින් පොලිසිය අය චින්ටුටයි ෆහීම්ටයි ආයෙමත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න බෑ කියලා ඒ දෙන්නට අවවාද කරලා ඒ දෙන්නව යවනවා. දැන් වේදිකා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ගොඩක් සතුටින් තමයි ඉන්නේ. මේක මණී අංකල් දකිනවා. ඊළඟ දවසේ චින්ටුට එයාගේ තාත්තා එන්න කියලා පණිවිඩයක් යවනවා. චින්ටු ගෙදර ගියාම තාත්තා අහනවා වේදිකා පැනලා ගිය රාකේෂ් කියන්නේ කවුද කියලා. ඒත් එක්ක මෙතනට තපස්ස යනවා. එතකොට චින්ටු තේරෙනවා මේක තාත්තට කිව්වි තපස්සය කියලා. මම මේක දවස් දෙකකින් විසඳන්නම් කියලා තාත්තට කියපු චින්ටු තපස්සයවත් ඇදගෙන එතනින් එනවා. මේ වෙලාවේ චින්ටු තපස්සයට කියනවා, ඔයා මගේ යාළුවෙක් නම් අපි දෙන්න අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා වේදිකාට කියන්න කියලා. එතකොට තපස්ස කියනවා, ඉතින් මාසික විතරින්නම් අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවනේ කියලා.
මං ඔයාට ඇත්තටම කැමතියි කියලා කියපු තපස්සයා කාරකෙන් බහලා යනවා. ඊළඟ දවසේ උදේම මේ පටලැවිල්ල ලියන්න කියලා චින්ටුගේ ගෙදර අය වේදිකාලයි ගෙදරට යනවා. මේ වෙලාවේ මණී අංකලුත් වේදිකාලයි ගෙදරට ඇවිත් ඉන්නේ. වේදිකා එයාගේ කලින් පෙම්වතත් එක්ක යනවා එයා දැක්කා කියලා කියන්න. මේ අතරම රාකේෂ්ව හොයාගෙන යනවා ෆහීම් හා චින්ටු දෙන්න. ඉතින් චින්ටු රාකේෂ්ට කියනවා මේ අවුල ලියා ගන්න අපිට උදව් කරන්න කියලා. හැබැයි මුලින් නම් රාකේෂ් හරි පණ්ඩිතකම් කියනවා. ඒ වෙලාවේ චින්ටු යාව ටිකක් බය කරනවා. ඉතින් රාකේෂ් කැමති වෙනවා මෙයාලට උදව් කරන්න. වේදිකා මේ වෙද්දිත් එයාගේ කලින් පෙම්වතත් එක්ක එකතු වෙලා කැනඩාවලට යන්න පාස්පෝර්ට් හදන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ චින්ටු තපස්සේ ගෙදරට යනවා. මුළු නගරේ පුරාම මගේ වයිෆ් ගැන කියව කියව යන කවුදවට අවසර දුන්නේ කියලා චින්ටු තපස්සයාගෙන් අහනවා. එහෙම කියලා චින්ටු තපස්සයට හොඳටම බනිනවා. එතකොට තපස්සයා කියනවා ඔයා මට වේදිකා ගැන කියපු දේවල් ඇරෙන්න මං වෙන කිසිම දෙයක් කිව්වේ නැණි කියලා. මේ වෙලාවේ තපස්සයා චින්ටුගෙන් අහනවා ඔයාට සතුටින් ඉන්න මාව තෝරගන්න පුළුවන්කම තියෙද්දිත් ඇයිවත් දුකින් ඉන්න වේදිකාවම තෝරගන්න හදන්නේ කියලා. ඒ වෙලාවේ ඒකට මොනවත්ම නොකිය චින්ටු තපස්සයාගේ ගෙදරින් එනවා. ඊට පස්සේ චින්ටු වේදිකාගේ දුකට ඩ්‍රින්ක්ස් එහෙම ගන්නවා. ඩ්‍රින්ක්ස් ගත්තට පස්සේ හිතේ තිබුණු වේදනාවත් එක්ක චින්ටු යනවා වේදිකාගේ කලින් පෙම්වතාගේ ඔෆිස් එක ළඟට. ඊළඟට චින්ටු ඒ ඔෆිස් එකේ වීදුරු පවා කුඩු කරලා දානවා. ඒ හින්දා චින්ටු පොලිස් අත්අඩංගුවටපත් වෙනවා. පහුවදා උදේම ෆහීම් ඇවිල්ලා උසාවි දවසට එන්නම් කියලා චින්ටුට අපදීලා එයාව පොලිසියෙන් අරගෙන යනවා. ඉතින් ගෙදර ආපු චින්ටු වේදිකා ගැන කල්පනා කරමින් ඉන්නවා. ඊළඟ දවසේ ෆහීම් චින්ටුගේ ගෙදරට එන්නේ රාකේෂ් එක්ක. ඒ වෙලාවේ යාලා චින්ටුට කියනවා තව පැය 3කින් වේදිකා යාගේ කලින් පෙම්වතත් එක්ක ලක්නව් එයාපෝර්ට් එකෙන් කැනඩාවලට යනවා කියලා. මේ වෙලාවේ චින්ටු එයාගේ අම්මලට කෝල් කරනවා. එතකොට එයාට තේරෙනවා එයාගේ අම්මලත් ඉන්නේ මේ වෙලාවේ වේදිකාගේ ගෙදර අයත් එක්ක කියලා. ඉතින් චින්ටු හැමෝටම කියනවා ලක්නව් එයාපෝර්ට් එකට එන්න කියලා. ඉතින් චින්ටු එයාපෝර්ට් එකට යන එළියට බහිද්දිම පොලිසිය අය ඇවිල්ලා කියනවා අද ඔයාගේ උසාවි දවස කියලා. එහෙම කියලා එයාලා චින්ටුව පොලිස් ජීප් එකේ දාගෙන අරගෙන යනවා. දැන් චින්ටු ඉන්නේ පොලිස් ජීප් එකේ. රාකේෂා ෆහීම් දෙන්න පොලිස් ජීප් එක පිටිපස්සෙන් බයික් එකේ යනවා. පොලිස් ජීප් එක ලක්නව් උසාවිය ළඟට එනවා. ඒ වෙලාවේ චින්ටු පොලිස් ජීප් එකෙන් පනිනවා. මේ වෙලාවේ චින්ටු පොලිසිය අයගෙන් බේරිලා දුවගෙන එනවා. දුවගෙන ආපු චින්ටු ෆහීම්ගේ බයික් එකට නගිනවා. කතාව ආරම්භයේදීම අපිට පෙන්වන්නේ මෙන්න මේ දර්ශනය තමයි. ඊට පස්සේ ෆහීම් හා රාකේෂ් එක්ක චින්ටු ලක්නව් එයාපෝර්ට් එකට යනවා. ඊට පස්සේ චින්ටු වේදිකාව හොයාගෙන එයාගේ ළඟට දුවගෙන යනවා. චින්ටු යාට කියනවා මටවත් එක්ක කතා කරන්න එකමක අවස්ථාවක් දෙන්න මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා. මේ වෙලාවේ වේදිකා එයාගේ කලින් පෙම්වතා දිහාත් බලලා චින්ටු දිහාවට ඇවිදගෙන එනවා. එදා වේදිකා එයාගේ කලින් පෙම්වතාව හම්බ වෙලා එයාගේ ප්‍රශ්න කලින් පෙම්වතා එක්ක කිව්වනේ. ඉතින් ඒ වෙලාවේ එයාගේ කලින් පෙම්වතා එයාට දීපු විසඳුම මේ වෙලාවේ වේදිකාට මතක් වෙනවා. ඒ වෙලාවේ වේදිකාගේ පිටිපස්සෙන් තපස්සයත් ඇවිදගෙන එනවා. ඒ දෙන්න හැම එනකොට අපිට කතාවේ අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් පෙන්වනවා. වේදිකා එයාගේ ප්‍රශ්න ගැන එයාගේ පෙම්වතාට කිව්වහම එයා දීපු උත්තරය මේක තමයි. එයා වේදිකාට කිව්වේ මුලින්ම ගිහින් තපස්සයව හම්බ වෙන්න කියලා. එදා වේදිකා චින්ටුගේ ගෙදරින් ගිය දවසේ තපස්සයව චින්ටුගේ ගෙදරට එවන්නේ වේදිකාම තමයි. ඒ වගේම තපස්සයව චින්ටුගේ අම්මලයි ගෙදරට යවලා රාකේෂ් ගැන චින්ටුගේ අම්මලට කියන්න කියලා තපස්සයට කියලා තියෙන්නේත් වේදිකාම තමයි. රාකේෂ් ඇවිත් චින්ටුට කිව්වනේ වේදිකා කැනඩාවලට යනවා කියලා. චින්ටුට එහෙම කියන්න කියලා රාකේෂ්ට කියලා තියෙන්නේත් වේදිකාම තමයි. ඒ කියන්නේ මේ හැමදේම තපස්සය හා වේදිකා දෙන්න එකතු වෙලා ගහපු ප්ලෑන් එකක්. මේ වෙලාවේ තපස්සය චින්ටුට කියනවා ඔයා මාව රවට්ටපු හින්දා මට දැන් හිතෙනවා ඔයාට කම්මුල් පහරක් දෙන්න කියලා. ඒත් ඔයා මට මොනවත් කරේ නැති හින්දා මං ඒ අදහස අත්හැරගන්නවා කියලා තපස්සය කියනවා. වේදිකා එයාගේ කලින් පෙම්වතත් එක්ක ආයෙමත් යාළුවයි වගේ කරලා තියෙන්නේ රඟපෑමක්. ඇත්තටම කැනඩා යන්නේ එයාගේ කලින් පෙම්වතා විතරයි. ෆ්ලයිට් එකට නගින්න සූදානම් වෙලා වේදිකාගේ කලින් පෙම්වතා චින්ටුට කියනවා ඔයා කඩලා දාපු බඩුවල බිල් එක මං ඔයාට එවන්නම් කියලා. ඒ වගේම එයා කියනවා කවදාවත් දෙන්නෙක් අතර තියෙන සම්බන්ධයක් මැදට තුන්වෙනි එක්ක ගෙන්න ගන්න උත්සාහ කරන්න එපා කියලා. එහෙම කියපු වේදිකාගේ කලින් පෙම්වතා කැනඩාවලට යන්න පිටත් වෙනවා. ඊට පස්සේ වේදිකා චින්ටු ළඟට ඇවිල්ලා කියනවා කවුරු හරි මීට පස්සේ ඔයාගේ හිනාව වර්ණනා කරත් ඒ හිනාව පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හිතලා වැඩ කරන්න කියලා කියනවා. ඊට පස්සේ වේදිකා චින්ටුට සමාව දෙනවා. මේ විදිහට කාලය ගත වෙනවා.
දැන් චින්තු හවේදිකා දෙන්න ආයිමත් ආදරෙන් ඉන්නේ. ටික දවසක් යනකොට ඒ දෙන්න ආයිමත් එයාලගේ පරණ ජීවිතයට හුරු වෙනවා. කලින් තපස්සේ ආව වගේම තවත් ලස්සන කෙල්ලෙක් ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හොයාගෙන එනවා. චින්තු සුපුරුදු පරිදි එයාට කියනවා ෆයිල් ටික මේසේ උඩින් තියලා ෆෑන් එක වැඩි කරලා ටී එකක් ඕඩර් කරන්න කියලා. අමුතු සුවඳක් ආපු හින්දා ඒ කවුද කියලා බලන්න චින්තු ඔළුව උස්සලා බලනවා. එතකොට එයාගේ ඉස්සරහා හිටගෙන ඉන්නේ ලස්සන කෙල්ලෙක්. මම නේහ කියලා ඒ කෙල්ල චින්තුට තමන්ව අඳුන්වලා දෙනවා. ඊට පස්සේ කෙල්ල අහනවා මේක ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද කියලා. එතකොට චින්තු කියනවා දැන් මන් නෙවෙයි ඒව බලන්නේ, ඒව බලන්නේ ෆහීම් කියලා. ඊට පස්සේ චින්තු ඒ කෙල්ලව ෆහීම්ගේ කැබින් එකට යවනවා. ඒ කියන්නේ දැන් චින්තු ගොඩක් වෙනස් වෙලා. එයා දැන් එයාගේ බිරිඳට ගොඩක් ආදරය කරන සැමියෙක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සනම ලස්සන කතාව අවසන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න වගේම මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද දිගටම ෆිල්ම් රීකප් වීඩියෝ බලගෙන ඉන්න අපේ channel තුනක් තියෙනවා. ඊ බසාර එස්, ඉච්ච බසාර, සිනමා ප්ලස්. අපේ channel තුනත් එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සමුගන්නවා හැමෝටම සුබ දවසක්.